අපි කරලා තියෙන සමීක්ෂණ අනුව ඉව මේ 3400ක් අල්ලගෙන කරන සමීක්ෂණ නෙවෙයි අපි සාම්පල් අරන් තියෙනවා 10000 කින සාම්පල් ලංකාවේ සභාගම් ජාත්‍යන්තර සභාගම් බුද්ධියංශ ඒ සමීක්ෂණ අනුව සජිත් ප්‍රේමදාස මැතිතුමාට පැහැදිලි ජයක් 51%ක් ලැබෙනවා විපක්ෂයට පුළුවන් ඕන තරම් දේවල් කතා කරන්න විපක්ෂයේ කතා කෙරුවට විපක්ෂයේ ජනතාවට ඕනේ දේවල් කරන්නේ නැහැ මේ සංවර්ධන කටයුතු අපි මැතිවරණයක් තියාගෙන කියලා ඉල්ලුවේ නැහැ හැබැයි මේ අවශ්‍ය වෙලාවට මැතිවරණය දෙන එක රජයේ යුතුකමක් හැබැයි අයවැයෙන් වෙන්නුන මේ සංවර්ධන මුදල් රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා යෙදවීම අත්‍යවශ්‍යයි මැතිවරණ කටයුතු වෙනයි රටේ සංවර්ධන කටයුතු වෙනයි ශ්‍රී ලංකා පොජන පෙරමුණ ලබන මාසයේ වෙනකොට තීරණයක් දෙයි කාටද සහය දෙන්නේ කියලා අපි කියන්න ඕනේ ශ්‍රී ලංකා පොජන පෙරමුණ සහය දෙන අපේක්ෂකය තමයි ජයග්‍රහණය කරන්නේ 79 ලක්ෂයක් ජනතාව තන්දේ දුන්නේ මෙරටේ වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙයි. ඒ 79 ලක්ෂ තන්දේ දුන්නේ නැහැ වෙන කිසිම හේතුවකට. 79 ලක්ෂයේ අයිති අපිටයි තියෙන්නේ. 79 ලක්ෂයේ අපි 79 ලක්ෂයේ අයිති නැහැ. දසිරතවත් නාමල්තවත් ඒ මුක්කු ගහන කාටවත්. 79 ලක්ෂය කියන්නේ ඔය පොට්ටු අර මේ දැන් අදගෙන යන පොට්ටුව නෙමෙයි. අපේ පොට්ටුවට ජනතාවගේ පොට්ටුවට මේරටේ කොච්චර දේශපාලන පක්ෂ තිබ්බත් කොච්චර පඬිතු හිටියත් මේ රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන මග ලියලා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න ශක්තිය තියෙන අපේ පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සමත් වෙලා තියෙනවා. කයි වාරු කාර්යයන්ට එක කරන්න බෑ. පළපුරුද්දක් නැති මිනිස්සුන්ට සිල්ලර කඩයක්වත් කරපු නැති මිනිස්සුන්ට ඉව කරන්න බෑ. ජනතාව කියන්නේ ඇත්තටම පොහොට්ටුවට දාන්න කෙනෙක් නෑ කියලා. පොහොට්ටුවට දාන්න මිනිස්සු ඉන්නවා. අපි හොඳම විකල්පයක් දාලා රට වෙනුවෙන් තමයි තීන්දුව ගන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් ඔබතුමා මොකද කරන්නේ? පූර්ණ සහයෝගය ලබා අපිට ඕනේ දක්ෂ විදියට මේ ආර්ථික කලබලකරණය කළ ඉදිරියේදී රටට යමක් කරන නායකයෙක්. මට පේන්නේ දැනට එකම සුදුසා රනිල් වික්‍රමසිංහ ජනාධිපති.